වර්තමාන දේශපාලන තත්ත්ය මම හිතන විිදිහට නරකනේ මොකද කොමිනිස්ට පසුබිමක් ඇති ජනතාවති පෙරමුණ අද ජාතික ජනබලවේගේ ලෙස පුළුල් වෙලා රටේ ජනතාවගේ විධහැක බලය අත්පත් කරගන තියෙනවා. ඉතින් ඇත්තටම එක්දස් නමසය හැත්තැ දෙකේ ලෝක මහා ආර්ථික කඩා වැටීම හා සාගතය එන්න කලින් ලෝකයේ පුරාම සමාජවාදී ශ්‍රාශ්ට පද්ධතියක් ශක්තිමත්තව තිබ්බා සවියද. සෝවිද දේශය ප්‍රමුඛ සෝවියද දේශය මහජනචීනය විියත්නාමය චෙකෝස් ලෝවෙකියාව, හංගේරියාව, බල්ගේරියාව යුගෝස්ලෝවියාව මෙ සියල්ලුට නැගෙන රිජර්මණය මෙසියලු රටවල් කෝමිනිස් රටවල් ලෙසතනයි තිබ්බේ. මේ රටවල් සියල්ල එක් දස්න මෙසය හැත්තෑ දෙක හැත්තාට මහා. ඒ ආර්ථික අර්බුදේ වෙලාවේ කඩාගෙන මැටුළක්. ඒ වෙලාවේ ඇත්තටම පැවැති ආර්ථික ක්‍රමය වෙනස් කරන්න සෝවිදදේශය හිතපු ජනාධිපති කොමිනිස් පක්ෂල ඒකම් මිකායිල් ගෝබිචෝප් ලොකු උත්සාහයක් දැරවා. ඔහු පෙරස්ට්‍රෝයිකා ද්‍රෙශ්නොස් කියලා වැඩසටානක් හඳුන්නා දීලා ආර්ථිකය සැලසුන් සගත ලිබරල් ආර්ථිකට පරිර්තනය කරන්න උත්සාහගත්තා නමුත් තැතරම ඇමරිකාවේ පැත්තෙන් ජී කාටරුත් මහා ්‍රරිතා්‍ය පත්තෙන් මාග චැතරුත් එදා සෝවිද දේශට කඩාාවදිලා එක කෑලි පහලෝකට කඩල දමු. හැබැයි ඒ වැඩේ එයායට චීනය කරන්න බැරුවා චීන කොමනිස් පක්ෂය හිටපු උපාගමැති පසුව අගමැතිකමය අයිමුත්කරා මවසේතු ඔහු චීනය නිවැරදි පැත්තට ගත්ත. ඒ සමාජවාදී ආර්ථික ක්‍රමය වෙනස් කරලා සැලසුන් සහගත ලිබරල් විවගත ආර්ථික ක්‍රමයයට චීනය අරගෙන අද ලෝකයේ අතිවේගෙන් සංවරධනවන සාර්ථකම රහට බවට පත් වුණා. එ කොමනිස් පක්ෂයට හිටපු අනි චෙකෝ ස්ලෝවීකයාව හංගේරියාව ියුගෝස් ලෝවියාව බල්ගේරියාව පෝලන්තය නැග නිර්යමනය මෙ සේරම. සමාජදය ඇැතිවවෙලා ගිය.ඒට හේතුව ඇත්තටම කාල් මක්ෂිස්ගේ තිබ්බ ප්‍රශ්නය. කල්මක්ස් දාස් කපිටාලසා කොමිනිස් ප්‍රකාශනය ලිව්ව එක්දා සටසය හතලිය එක්දතසය හැට ය එකකවානු තුළ කල්මක්ස් කවදාවත් පිළිගත්ත නෑ නිෂ්පාදන සාධ කතර විවසාය කියල එකක් තියෙනවා කියලා ඔවු නිස්පාන සාදකලෙස පිළිගත්තේ භූමිය ්‍රමය ප්‍රාගධ. විවසාය කියනෙ එකට කාල් මක්ස් කිේ ප්‍රාග්ධන හිමියන් විසින් කම්කරුවගේ ශ්‍රමය සුරාගන කන්න තව ගොඩක් කම්කරුවගෙන් සූරා කැනීමම සඳහා දාගත්ව වචනයක් තමයි මේ විවසාය කියනෙක්. එනිසා ඇතටම කාල් මක්ස් විවසය පිළිගත්තයෙත් නෑ එගල් සවිවසාය පිළිගත්තෙත් නෑ ලෙනින් වවෝසාය පිළිගත්තෙත් නෑ ස්ටාලිං විවසාය පිළිගත්තෙත් නෑ මාවසේතු. විවසාය පිළිගත්තයෙත් නෑ හෝචීමින් හ කිම්මිල්සුන් විවසාය පිළිගත්තෙත් නෑ.ඒවගේම ශේගේරා සහ කැස්ත්‍රෝ විවසායකනක පිළිගත්ත නෑ නිසා රටවල් සියල්ලගේම ආර්ථකයක තැන පල්ලනා ආර්ථිකය කඩාරටුණ. ඒක වෙනස් කරන්න උත්සාහකර බෝබ්ජප්ට සෝවිස්දේ කරගන්න ැරුණ සෝවිින්දෙසි පහලවකට ැඳුුණා හැබැයි ඒ ඉ. තාම සාර්ථක විදිහයට චීනය වෙනස් කර ගත්තා වෙනස් කර ගත්ත විසරන්න වෙයි ඒ මග විියට්නාමේගේ අද වවිියත්්නාමේ චීනවගේ රැටවල් වේගෙන් සංවර්ධනමවලතය එලියට න මං නිතන්නේ ජනතා විමුති පෙරමුණ ජාතික ජනබලවේගේ ලෙස බලට පත් වෙච්ච මේ වෙලා වේ. මේ පාඩම ඔහුන් තාම හොඳින් අධ්‍යයන කළ යුතුයි කියලටවා මම හිතන් ඔහුන්ට අධ්‍යියනය කරලා ඔවුන් තිබොත් ඔොට ර්ථ ගමනක් යන්න පුළුවන් රට ආර්ථක නැගිටත්වන්න පුළුවන් කියලතමයි මම කල්පනා කරන්නේ. තිය නිසා අ විවසායක දිච් ජයර්ණත්ම කියීමගේ කකුලෙන් අදන්න නෙවෙයි තල්ලු කරන්න මේ රට අනකුත් දේස්පාලන පක්ෂ සියල්ලම් මේ වෙලාේ කල්පණ කරන එක හොඳයි කියලයි මම හිතන්නේ. මොකදටට යන්න ගමනක් තියනවා සාර්ථකච්ච උදාහරණය ෝක තියනෙනවා ඇ ඒකට යන්න මේ උදව් කරනව ඇතින්න කකුලෙන් අඳන්න කැනහිලිකන් කරන්න මේ වෙලා උත්සා කිරීම එතරම් යුක්තිසාහගත නෑ කියැයි මම හිතන්න එනිසා ඒ විද්දිහටම බැලුවොත් අපි ඇල්පිටිය ප්‍රාධීශ සභා චන්දයේ මේකෙත් කැහැදිලිව ජනතන්ති පෙරමුණට ජාතික ජනවරලයට ලොකු යයක් ානැතිය ඒටිය පහළවක් යගහණ ක තිව විපක්ෂණන්සේරුුවත් පළවක් කරගෙන තියනවා ඔවුන්ගේ චන්්ඩයේ දෙදස්ක විතර පපොඩි අදුවකුත් ඇැිලතිෙන හැබැයි අපි කවුරුත් දන්නවා මේ ජනාතප්‍රතිම ඇතිවරණය අස්සේ මේක නිකං මේ අමුනල තිබ්බ මේ පලාාත්සබ මේ ප්‍රාදේශබා චන්දේදිහා කාගෙවස් අවධානය ඇස් උනන්දුව යොමු වනේම නෑ යොමුූනේ නෑ නිකං ඔොහේ ඇඩිය අදිය අ දිය දිගිය ඇ ඒගිය තලය තුළත් ජාතික ජනබලවේගේයට ජනතාවක්ති පෙරමණුට පහලවක් ගන්න පුුව ගුණන් කියන්න ම හිතන්නේ මාජ මහා චන්දේදීත් ඔහුන්ට පැහැදිලිව බෞුතරයල් බාගැීම ඉඩකට තියන එක හොඳයි එම වෙන එක හොඳයි මොකද ඊට පස්සෙ හුන්ට කිසියම් පලදායක ගමනක් යෑම දිී මම හිතන්නේ හැත්තෑ දෙක හැත්තට වෙනකොට. ලෝකයේ සමාජාවති කඳුවර මුහුණ දුන්න ගැටලුව. හා මේ මිහායි ගෝවචොප් හා ඩේන්සිාව පින් වගේය කරපු වෙනස්කං කරන්න උත්සහ කරපු වෙනස්කං හ ඒ ඩන්සිය පින්ග වෙනස්කම් හටහා චීනය වට්නාාව වගේ හටවල නැගිත් ආකාරය පිළිබඳව පාඩගි ගැකර ඒ අනෝ ඉස්රාටයම සුදුසුවි කියයි මම හිත චන්දෙත් එක් මන්තේතුමා මේ ද විපත්ශෂය කියනවා මේ ජාතික දනපලේගේ හිතු තරන්දයයක් කරගන්න බැරුුණවා ද පහලව හලවයිදැ මේ සභාව හ පිට මන්නත් බැරිමටමත් ඉන්න කිය කියන්නේ මේ ප්‍රතිපලත්ක් පං හිතන්න ඇහෙම වෙයි කියලා මොකද මෙතැන මේ මේ අහම්බෙෙන් වගේ මේ පොදුජාණ පෙරමුණ මන්ත්‍රයාසම තුනක් අරන්තියන එක ඇතනවා අහම්බයක් මොකද අර පොදුජණ පෙරමුණ හෝදගන ගිහිල්ලාඒ අය මේ ඇලින්දරියටට ඇතු වෙච ඒක පිළිබඳවත් ඇබිටියට එහෙම දැුමක් අවබෝධයක් තිබෙනේ වගේ ඒඒ ඇපිටට හෙම කඩාගෙන ගිය පිරිස මෙතන මේ කුසලානයෙන් තරග කරනවා ඇ එහම තර්ග කරනවාලවත් ඒම දැනුමක් ඇල්පිටට ජනතාවට රටේ ජනතාවට මේ වෙලාවිත් තිබ්බයි කියලවම හිතන්නේ එ නිසා ඒත් එක් ඒ විදිහට තක්ෂියලු කිරීමනවේ අපි බලන්න ඕන මෙ සියල් මැද නැවතවතාවක් ජාතික ජනබලවේගේ ආසන පහලවක්. අනි සියලුම අය කට්්‍යය පහලවක් ගද්දි ඒයි තනි සියට පහලොවක් කරතියන දෙවැනි අරන්තියන්නේ හය හයයි ඒ නිසා පැහැදිලි ජයක් ඔහුන්ට ලැබිල තියෙනවා ඒ ඒ විදිහටම මහමැතිවරණේදී. ඒ ඇමිලිපිතිේ මැතිවරණයට වඩා ජාතික ගුණුසුමක් තියෙන නිසා මම හිතන්නේ ඔහුන්ට බෞුතරයක් සහිත පාලෙන් ඔ කදා ගැනීමේ ගැටලුවක් මතුවන්න නැතිවයි කියලා ම හිත නමුත් මේ ජනත ජනතාව වික්ෂ චෝද ක න්නවා දැන් පොල් මිල පොල් පෝලින් තියෙනවා ිතරයේ වැඩි හාල්ලොලට පාලයක් නෑතම් එම ඒ ඒ ප්‍රශ්න තියෙනවා ඒ ප්‍රශ්න පිළිබඳව මේ අය බොහෝම කල්පනාවෙන් ඉන්න ඕනු ොකොද ඇත්තටම අපේ රටේ වියදම වියදම මාසික වියදම බිලියන එක්දාස් පන්සියකින් විතර ය ඉහල ගිහිල්ල තිනු.ඒ වගේම ආදායම බිලියන දාහකින් විතර අඩවෙලාතියන. ඒේක නිසා ඇත්තටම අආද වෙන කොට අපේ මුළු නාය ප්‍රමාණය ත්‍රිලියන විසි අට අහමාරක්. කැන බිලියන විසි අටදාහස් පන්සියක විට නෑම් දරත් තින මේ එකක සීට තිිස්සටක් විදේශ නා අය. ඉ නිසා ඇත්තටම සජබේක තිස්්තුනේ නය ෙවන්නට තිබ එක විසි අටට ගත්තා කරේ රනිල් ඒ මෝඩකමක් ඒ කියලා කිව්වට එක ඇත්තටම සම්පූර්ණ වැරදි මතයක්. මොකද එක මෝඩකමන්න ඒ බුද්ධිමත්ක්කනම පුළුවන් තරන් තමුන්ගේ නය ඉස්සරහ තරගෙන ඉස්කමනින් ගෙවා දාලාය නය වලින් නිදස්සෙලා රටේ ආර්ථිකයේ ඉදිරියට ගන්න. උත්සාහ දරපු එක ඉතාම හොඳ එකක්. ඒ නිසාම තමයි ඇත්තතම ඒ කෙටිකාලෙ තුළ තුළ අටයි දසම හතක ක්‍රීනා ආර්ථික ඇතිබ රටක් හතරයි දසම තුනක දනනාආර්ථිකය බවට පත්කරගාන්න රනිිලි ක්‍රමසික ැත මට හැකාව ලැබුණ එක සියයට දාහතරක සංවර්ධනයයක් ඉඒ ලෝකව වාර්තාවක්. එක කරේ රටේ වියද ම අඩුකර. ඒගේ ආදායම බැඩි කරගත් යිති මේ තව තව මේ ප්‍රාතිමික ගිනු මේ ශේෂයක් හිංගශේෂන් මේ ධවශේෂයක් තින් තැනට රට තල්ලු කරගෙනයා යාමට පුුවන්කම තිබ බයිකනිස ඇත්තටම මේ රජ. නාදිපත අලු මාර්දි සානාක මඇත්තම ඇතුුේ පිරිසේ කට ඒම හොඳ බද්ධිමත් අය සම්බන්ධ කරගන්න පුළුවන් සම්බන්ධ කරගන රටේ ආදායම වැඩිකරගෙන හට එක්මින් අපනායන ආර්ථිකයක අරගෙන කියල්ලා. රටට ඉක්මනීම විදේ සාජයුකයන් ගෙන්න්න ගන? දේශය ආර්ධිකයන් දහිරය මත් කරලා. ඔන්ගේ බය සැක අයින් කරලා දාලා. රට ඉස්සරට ගෙනන්න ඔඋන් සැල්ිල මත්තවෙන්න ඕන. කොටස් සලනපලේ තත්ව තාම හොන්දයි මේකෙන් ඇඟෙන්නේ. දේශය ආයෝජකයන්ගේ ව්‍යාපාරිකයන්ගේ තියෙන බයසැක. තිබුණු බයසක ජනපා මුක්ති පෙරමුණ ගැන අඩු එමින් යනක ඒ එකක හොඳ තත්යක් එක නර්ක තත්යන්න එක හොඳ තත්වයත්. ඒ තත්ත්ය ආරක්ෂා කරගන පුළුවන්තරන් ඉක්මණින් විදේශී ආයෝජකයන්ගේ ආකර්ශණය ශ්‍රී ලංකාවට ලබා ගැ අපනා එන ආර්ථික ශක්තිමංති කරලා ජනාතතුමා කියන විදිහඇතුම කාර්මික ආර්ථික. ඒ වගේම අපනය ආර්ථිකය නි්පාදන ආර්ථික වැඩිදියුණු කරලා හට ඉස්සර හට ගෙනයන්න ඔහුන් කල්පනා කරන්න ඕන එතැන්ද අනිවාර්රයම ප්‍රවේශංවෙන්න ඕන පුලුවන් තම රජය ආදායම වැඩි කරගෙන ඒතමයි ජාත්‍යන්ත මූලිාරමමුදල ඉල්ලීමක්ඒ ආදායම් වැඩි කරගෙන වියදම අඩුකරගන රට ඉස්සර හට ගෙනයන්න කටයුතු කරන්න ඕන කෙල හිතන එතැදී ඒහගේා ප්‍රවේන්වීම ඉතාම අවශ්‍යයයි ක කියලයි ම හිත. ඔබතුමාට වර්තමාන ආ්ඩුව සහ ජනාතිපතිවරයා පිළිබඳව දැඩි විශවාසකක් තිනවකිල කතාව තේර නෑමං ඒ දැඩි විශවාසයයක් යනි පුද්ගලය පිළිබඳ විශවාස එනෙවේ ඔහුන්ට තියන කොමිනිස් පසුබිමත් එක් කොමිනිස් පසුබිමත් එක්ක අද කොමිනිස්ට ලෝකයේ ඉතුරුණු විට්නාමය චීනයමගේ රටවලි ඉතා සාර්ථක විදිහයට සැලසුන් සහගත විවෘත්ත ලිබල් ආර්ථිකයකින් ඉස්සරහට යන බව පෙනෙන නිසා. ප සා මේ මාවත හරහා උන්ට දිග ගමනක් යන්න පුළුවන් කියලා ම හිතනවා. එකෙම න්නුත්ඒක රටේ ජනතාවටත් දුපත් ජනතාවටත් රටේ සංවර්ධනටත් ඉතාම් පලදායකවේ කියෙ මංකල්පන. මේ යන විදිර ඉදිරියේ ද ස්පි නායක තුමා මන්ත්‍රතුමා ජාතික ජනපලයකින් පව චන්දිල්ලුවත්. ජාතික ජනබලවයගෙන් චන්ති ජන්දහිල්ලන්න බලාපොරොත්තුවක් නෑ එහෙම කිසිීම බලාපපුරොත්තුවක් නෑන මුත්ත මම හිතන්නේ හිතන්නේ මේ වැඩ පිළවෙල හොඳ අත්තට ගෙනියන්න පුුවන් හොඳ අතට ගෙනියන්න පුළුවන් එකට අවශ්‍ය දැනුම එකට අවශ්‍යය පිරිස ට එකට අවශ්‍ය විද්‍යාඥඥයන් මේ වගේ අය බොහොම කැමැත්තෙන් මේ රජේතු උදව් කරන්න ඉසරහට එන බව පේනෝ ඉතික නරකද යන්න වේ ඒක විපක්ෂ සජිත් ප්‍රේම්දා ඇතුළු පොදු විපක්ෂ කියන්නේෙේ දන්න අයට චාන්සකක්දි නොදන්නය ලා ඇන ගන්නපා කියල දැ එෙම ්‍රලගනික යැන්නිීමම දතිම අුත්තයට දය ගන්නාය දන්නය පිළිබඳව සලකබලනක හොඳයි. ඒවගේම දන්නා අය අතරින් හොරකක් නොකරපු දූෂණ නොකරපු අය තෝරා ගැනීමත් ඉතාම වැදගත් කියලා හිතනවා ඉති මේේ. ඒයි ඔොයා ගන්න ති අමාරු ඉතින් එනිසා ඒමයි තොර්ණ බේරලා අරගන ඇතිස්්‍රරහටයන්න ඉඩක් දෙන එක ජනතාවගේ වගකීම සමගි ජන බල වේගත්ඒ වගේම අපේ එක්සත් ජාතික පක්ෂේත් ශ්‍රී ලංක අනිදස් පක්ෂේත් ඒ වගේම අද ගැස්. තැන්කෙන් තනඟ කරන අපේ ශ්‍රී ලංකා පොදුජන එක්සත් නිදහස් සන්ධානයේ අයාතරත් ඉතාම අවක ඉතාම දක්ෂ ඉතාම බුද්ධිමත් ඉතාම කැපකිරීමෙන් වැඩකරපු අවංක පිරිසක් ඉන්න. ඒ අය දේශපාලනය දඩමීම අකරගන හම්බු කරන්න නොගිය එහෙම වගත් දකින් බහුල පිසක්කින්නයිතිය අය තෝරලා බේරලා ගැනීම ජනතාවගේවක්කීම ඒ අයගත් මම හිතන්නේ ඒ ඒ අයගේ සහයෝගය ගැනීම ගැනත් මේ ජාතික ජනබලක කල්පන කරෙ හොඳ දෙම තන වාසුවගේ වාසු ැ ග අසනීීම තත්තකින් හැබේ වාසුවංකෝම හිතනවා ජාතික ජනබැලවේකර රජිය ඉස්සරහට යන්න ඕන කියලා ඉතිවාසුල වගේකවදාවත් සතහක්ව තොරකං කරපුවායි නව මුලු ජීතම දේශ ප්‍රාන්් කැපකරු පරිත්‍යයක් ශිලිවංක මක්ෂවාදීින් ප්‍රස්ටිකවාදී දේ නිසා ඒ වගේ අය පිළිබඳව මේ කල්පනාවෙන් මේ සියලු දෙනාගේම ශක්තිය අරගෙන ඉස්සරටයන එකත් ජනක වැදගත් කියලේ ම හිතන්නේ රට හා ජනතාව විදී. ජධතිපතිවරය අපි දක්ම මේ වර්තමාන ජනාධපතිවරය යන ගමන ගැන එච්චර සුබ දකින්න ෑ කියලා විවේචනය කරනවේක . සමහර මැතිවරණේදී. ඒ ඔහු කිව්ව සමහර කාරණා වැරදිය වන වෙයි මැරදය වනේ මොකද ඔය රටේ ගියදම වැඩිවෙලා ආදායම අඩුවෙන ඒ ප්‍රවණතාවය ජාත මුල්ල්‍ය අරමුදලක් ඉදිරිගණගනු කර ගැනීම ලොකු ගැටලුවෙන්න පුුවන්. රටේ ආර්ථිකටල් ලොකු ගැටලුවෙන්න පුුවන් ඒවා එතුම පෙන්න්නෙකු හොඳයි. ඒ පිළිබඳව රජයේ සැලකිල්ල දක්වන එකත් මං හිතන් ඉතා ඇතග මං හිතන අවසංලයි පස්පොට් පෝලිමක් ගැන මව කතා කතා කරලාතින්. ඒ වගේමි සමහර ජාතත්්‍යයන් අපට පල්න කරගන්න බැරිගන්න දේවල් එන්න පුළුවන් මොකද ඉරාණය සහස්මම ඊශරාලය අතර යුදවුණසුම ඉහලට ගියොත් ඉහලට ගියොත් තෙල් මේේ ලාරවාමගේ වගේදේවල් මොකද ඒත් මුලු තෙල් කලාපය අතර තමයි මේකොට මේ යුද්ධේ සිදුවන්නේ. ඒ නිසා තෙල්බිණ වගේ දේවල් පිළිව ඒ වේගෙන් ඉහල යන්න පුළුවන් ඒ .